ආයුබෝවන් පිළිවිදු YouTube channel එකට ඔයාලා සාදරයෙන් පිළිගන්නවා. අද මම කියලා දෙන්නේ පෝෂණ ගුණයෙන් පිරි අලිපේර බීමක් සාදා ගන්න ආකාරයයි. අලිපේර ඇවකාඩෝ බටර් ෆුඩ් යන නම් වලින් ද ඉංග්‍රීසි නාමයන්ගෙන් හඳුන්වනවා. අලිපේර අපේ ඇස්වල නිරෝගී කමට හොඳ පළතුරක්. එපමණක් නොව තන්තුමය නිසා ආහාර දිරවීමට උදව් වෙනවා. මලබද්ධය ඇති රෝගීන්ටද මෙය හොඳ පළතුරක්. අධිරුධිර පීඩනයද අඩු කරනවා. අපේ ශරීරයේ බර අඩු කිරීමටද මේ පළතුරට හැකියාව තියෙනවා. අනවශ්‍ය කොලෙස්ටරෝල් අඩු කරනවා. කොරෝනා රෝගීන්ටද අලිපේර ඉතාමත් හොඳ පළතුරක්. එපමණක් නොව අපේ සමේ දුර්වර්ණ වූ විට අලිපේර මදේ ගෑමෙන් නැවත සමේ වර්ණය ඇතිවේ. හැබැයි සිංරෝග ඇති අය මේවා නිතර ආහාරයට ගැනීමෙන් වළකින්න. මේ සඳහා හොඳින් නිදුණු අලිපේර ගෙඩියක් අවශ්‍ය වෙනවා. වතුර කෝප්ප එකක්, මේ වීදුරට වතුර කෝප්ප එකක් දාලා තියෙනවා. සීනි, දියලුණු, අයිස් කැට ඕනේ. අයිස් කැට මම තාම ෆ්‍රිජ් එකේ දාලා තියෙන්නේ. ඔබලා කැමති අයිස්ක්‍රීම් වර්ගයක් දාන්න පුළුවන්. වැනිලා අයිස්ක්‍රීම් හරි ෆෘට් ඇන් නට් ඒ වගේ මොන හරි අයිස්ක්‍රීම් වර්ගයක්. මම පාවිච්චි කරන්නේ ෆෘට් ඇන් නට් අයිස්ක්‍රීම්. මේ අලිපේර බීම මම හදන්නේ අද 1 කුට ප්‍රමාණය. ඔබලන්ට අවශ්‍ය ප්‍රමාණයට ඔබලන්ට හදා ගන්න පුළුවන්. අලිපේර ගෙඩියක් හොඳින් හිටුම අලිපේර ගෙඩියක් ගන්න. මේවා ඉදීගෙනුට පොඩ්ඩක් මේ වගේ කළු වෙන්න බලනවා. ඒවා කපලා හොඳට මදේ පරීක්ෂා කරන්න පණු එහෙම ඉන්න පුළුවන්. මේ ගෙඩියත් ඒ වගේ අපි මේක දැන් කපලා ගන්නමු. සෞත් වෙලා වගේ තිනවා. මේක දැන් මේ වගේ කපා ගමු. සෞත් වෙච්ච පැටි ගන්න එපා වුණා. මෙලෙස කුඩා කැබලි වලට කපා ගන්න. මේ ටික අපි මෙලෙස සූරා ගමු. ඒ ගන්න විට සවුත් වෙච්ච ඒවා ගන්න එපා. ඒකත් අපි මෙලෙස කපා ගමු. මේ පැත්ත ගන්න දැන් සවුත් වල මට ගෙඩියක ප්‍රමාණය ඕනි. ඒ හින්දා මම තව ගෙඩියක් කපනවා. ඒකෙන් මම මේ ලොකු බෑ ගන්නවා.
මෙලෙස මද ටික හැඳින් සූරා අරගන්න. ටිකක් පොඩි කරන්න. ටිකක් කනවන් කරලා මේක මේකට සීනි තේ දෙකයි දෙන්නු ටිකක් දාන්න. දාලා නැවත මේක කලවම් කරන්න. වතුර කෝප්ප එකක් මම මේ වතුර කෝප්ප එකක් මේ වීදුරුට දාලා තින්නේ. මේ වතුර කෝප්ප එකද මේකට දාලා හොඳින් කලවම් කරලා බෙන්ඩර් ජග් එකට මේ ටික දාලා හොඳින් බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. හොඳට බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. බ්ලෙන්ඩර් ස්විච් එක වමට කලකවමින් ස්ටොප් කර කර නවත්ත නවත්ත බ්ලෙන්ඩ් කරන්න. අර අපි පල්ස් කරනවා කියන්නේ වමට කරකවන්න ඕනේ. මෙලෙස බෙන්ඩර් ස්විච් වමට කරකවමින් මම අලිපේර බීම වෙන් කරගත්තා. එයට අවශ්‍ය නම් විතරක් ඕගලන් අයිස් කැටයක් දාන්න. මෙලෙස අයිස්ක්‍රීම් ටිකක් වැඩිපුර දාන්න. මම මේකට ලොකු ස්ට්‍රෝ එකක් දානවා. අවශ්‍ය නම් හැන්දකුත් තිබ්බා. අපිට මේට මම වතුරන එක්කයි අලිපේර දීම සාදා ගන්න. එලකිරි උණු කළා නිවලා ඒවා කූල් කළත් මේකට ගන්න පුළුවන් කෝප්පයක් විතර. ඕගලන්ට කැමති විදිහට සාදා ගන්න. ඕගලොත් මේ වගේ අලිපේර දීමක් හදලා රස බලන්න. පවුලේ අයට සේම නිවසට එන අමුත්තන්ට පෝෂණීය රසපිරි අලිපේර පානයක් සංග්‍රහ කරන්න ඔවුන් වඩාත් කැමති විය. වීඩියෝ එක බලපු සැමට ස්තුතියි. මම දාන වටිනා වීඩියෝ දාපු ගමන්න බැලීමට මගේ පිනිබිඳ YouTube channel එක subscribe කරලා bell icon එක click කරන්න, like කරන්න, යාළුවන්ට share කරන්න. ඔබට ගැටලු ඇත්නම් කමෙන්ට් එකක් දාන්න. මගේ Facebook group එකට join වෙන්න.